भगवान पुंचिदुए पुते पहसरीनी पुंचियो अलट मौबस पाड मरगना यद मम गुरु गिदरट अविल्ले इन्ने दुए पुते अदे मौबस पाडमट ओन्न दुवल पुतालट देन पुंचि वेनसक करन्नई हदानी सुदानन नेदो गोल्लो पाडमट कलिन दुवल पुताल हुंदट वाडी वेन्न मुकद दन्नोद मंग एहेम किव्वे अपे हित वेन तेन वलट दुवन्नट इस्सल्ला हुंदट वाडी वेमु वाडी वेला හොඳට අහුන් කන් දෙන්න තමයි අද තියෙන්නේ. ටීචර් කියනකොට ඉස්සෙල්ලම දුවල පුතාලා පාඩමට අහුන් කන් දෙන්න ඕන. බලන්න එහෙනම් අද දුවල පුතාලගේ මාතෘකාව මොකද්ද කියලා. ඔව් දුවේ පුතේ බලන්නකෝ. ඡේදයකට හා ගීතයකට සවන් දෙමු ප්‍රතිචාර දක්වමු. මොකද්ද දුවේ පුතේ මාතෘකාව? ඡේදයකට හා ගීතයකට සවන් දෙමු. ඡේදයක් තියෙනවා. ඒ වගේම ගීතයක් තියෙනවා. ये देखट सवान देनवा इवागेम प्रतिचार दाकुम एन दुए पुते सूदान इन मम पलमीन गेन्े चेदे हे कैन दुए पुते हुदीन बलमु कियवन कोट सवान देनट ओण मी वगे लसन वाड़ी दूल पुताल देंगे हुदीन सवान देन अपि रोद पार दिगे वनी तुलट रिंगुएम तोर तोंचियाक नेतुव नगिन कुरुलु गीते निहंडियाव मेकियाय मिनिस कटहंडक असन्नट नेति बेविन कुरुलु गीतय उवद सित सलित करवीमे बलयक लबा एत गस देकाक एकट एतिल्ली नगिन क्रीन क्रीन नादय गस अतरिन रिंगा एतटम दिवयाय अत्तेन अत्तट पनिन रिला वंदुरु सेनाव अप दिस बला सिटिन्ने अप बियगन्वन विलासेकिनी कान बिहिरी करवन रहै नादय वनगेबे पालुवट तर्जनयक उवद सित तुल रजयन पालुव बियमुसु हेंगीम जननय करवाय वने एंदुनु पिय सटहन पिय सेन कहंदगमगे दूल पुतालट हुंदट एहिन्नट एति केला मम हितना ए नुए पुते मम एक सर क्यूवे हुदट एहुं कांदुन्ना बलन पलविनी वतावट दूल पुताल एहुं कांदीला हुदट मतक दिखेला मम बलन मंको हुदट वाड़ीवेला इवगेम हुदट एहुं कांदेला मंग हेना पुंच प्रश्न कीपे अकानु सूदान दुए पुते असमु पीली तुरुकियमु उगलंटाय अवस्ताव निहेंडियाव मेकियाने कुमकिंद दुए पुते निहेंडिया मेकियाने कुमकिंद किला चेदे कियवना मम कियवन कोट मुखकिंद ओ दुलपुताल दानवा तोर तोंचियाक नेतुव नेगिन कुरुलु गीतय पहदिली एहनां तव मतकयक बलनवा मम एनां बलमु असन्नट नोमेतियै सांदहन्व एत्ते कुमन हंडद मतकद कियवना बलमु अपि मिनिस कटहंडा एहनां तव एकक अहनवा मम क्रीं क्रीं नादयाक निकुत्वान्ने केलेसकद कोहमद ए शब्दे अहुने बलमुआपी गस देखाक एकट ऐतिल्ली हरि एहनम पुंचि मतकयक तियेनो हेबै दुए पुते मम एक वत्तावै किव्वे दूल पुतालट पुंचि देयक तियेनवा कियन्न मट दुए पुते मेहेम पाडम करनकोट अपि होंदट अहुं कन देन्नट ओन ए वगेम कियवन केना හොඳට පැහැදිලිව කියන්නට ඕන. එහෙනම් අපි බලමු කොහොමද කියවන්නට ඕනි කියලා. කියවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. බලන්න හොඳට කියවනකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා අපි බලමු. ශබ්ද නගා කියවිය යුතු බව. ඔව්. බොහොම ශබ්දයෙන් අපි ඒක අනිත් කෙනාට ඇහෙන්නට කියන්න ඕන. ඒ වගේම දුවේ පුතේ නිවැරදිව උච්චාරණය කළ යුතු බව. ඒ වචන නිවැරදිවම උච්චාරණය කරන්නට ඕන නැත්නම් අහන කෙනාට ඒක නිවැරදිව සංනිවේදනය වෙන්නේ නැහැ එහෙනම් අපි ඊළඟට බලමු උචිත වේගයෙන් කියවීම කළ යුතු බව මොකද්ද හිමීට කියවගෙන ගියොත් අහගෙන ඉන්න එපා වෙනවා නේද ඕනෑම ඡේදයක් කියවනකොට ඒකට උචිත වේගයක් සුදුසු වේගයක් තියෙනවා ඒ වේගයත් එක්ක තමයි කියවනකොට අනිත් කෙනාට මොකද්ද ඊළඟට වෙන්නේ මොකද්ද මේ කියන්නේ කියන එක අර කුතුහලයත් එක්ක අහගෙන ඉන්න ආසාවක් ඇති වෙනවා එහෙනම් දුවේ පුතේ ඊළඟට බලන්න අන්තර්ගතී අදහසට අනුව
හැඟීම් ප්‍රකාශ විය යුතු බව මේකේ තියෙන කොටස් වල මොනවද කියවෙන්නේ මොන වගේ බය ඒ වගේම සිනහව උපදවන විස්මයක් දනවන මේවා ගැන මේ හැඟීම් ප්‍රකාශ විය යුතුයි අපි කියවනකොට එහෙනම් දුවේ පුතේ ඔන්න හොඳට පැහැදිලි දැන් ඡේදයක් කියවනකොට යමක් කියවනකොට අපි කොයි විදිහටද සැලකිලිමත් විය යුතු වන්නේ කියලා පැහැදිලි නේද එහෙනම් මම යාළුවෙකුට දුන්නොත් මේ වගේ කොටසක් කියන් ඔන්න නැවත වතාවක් අපි බලමු මේ යාළුවෙකුට මම මේ ඡේදයෙන් එක කොටසක් කියවන්න කියනවා අපි බලමු ඔන්න මෙයාට දෙනවා අපි කොටසක් අපි රෝදපාර දිගේ වනේ තුලට රිංගුවෙමු තොරතෝංචියක් නැතුව නැගෙන කුරුළු ගීතයෙන් නිහඬියාව මැකියයි මිනිස් කටහඬක් අසන්නට නැති බැවින් කුරුළු ගීතය වද සිත සලිත කරවීමේ බලයක් ලබා ඇත පැහැදිලි නේද එහෙනම් මං ඉතුරු කොටස තව යාළුවෙකුට කියන්න කියන ඔන්න බලන්න ඒ කොටස කොහොමද කියලා ගස් දෙකක් එකට ඇතිලි නැගෙන ක්‍රීන් ක්‍රීන් නාදය ගස් අතරින් රිංගා ඈතටම දිවයයි අත්ෙන් අත්තට පනින රිලා වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප බිය ගන්වන විලාසයකිනි කන් බිහිරි කරවන රැහැයි නාදය වනගෙබේ පාළුවට තර්ජනයක් වුවද සිත තුල රජ යන පාළුව බිය මුසු හැඟුම් ජනනය කරවයි වනේ ඇඳුණු පිය සටහන් පිය සේන කහඳ ගමකි පැහැදිලි ඡේදය ඔන්න බලන්න ওই විදිහට අපට තාම පැහැදිලිව කියන්නට පුළුවන් දැන් හොඳට දුවල පුතාලට මේ ඡේදයේ තියෙන කොටස් මං හිතනවා හිතට හොඳට යන්නට ඇති කියලා එහෙනම් මම නිකන් ඉන්නේ නෑද මතකයිද දැන් ඡේදය ඡේදයේ තිබුණු කොටස් මොනවද එකින් එක අපි බැලුවොත් මොකක් ගැනද මේ කතා කරේ වනාන්තරයක් ගැන නේද බලන්න මේකේ තියෙනවා ලස්සනට ගස් දෙකක් එකට ඇතිලි නැගින ක්‍රීන් ක්‍රීන් නාදය ගස් එකට ඇතිලීමෙන් තමයි මේ ක්‍රීන් ක්‍රීන් නාදය ඇති වෙන්නේ අත්ෙන් අත්තට පනින රිලා වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප බිය ගන්වන විලාසයකිනි මේගොල්ලෝ අපි දිහා බලාගෙන ඉන්නේ වනාන්තරයට ගියාම දුවේ පුතේ අපට ඇතිවන හැඟීම් තමයි මේ කියන්නේ බොහොම ලස්සනට කියනවා අපට එකපාරින් වනයේ කළුවර වගේ පෙනෙනවා ගස් කොළන් නිසා නමුත් මේ සත්තුත් අපි දිහා බලාගෙන ඉන්න අපට හිතෙනවා බයයි බලන්න ලස්සනට මේකේ ඡේදයේ කියවෙන හැටි. ඒ වගේම කන් බිහිරි කරවන රැහැයි නාදේ. දොළ පුතාලා අහලා තියෙනව නේද රැහැයියන්ගේ හඬ? තොර තෝංචියක් නැතුව ඇහෙන්නේ වනාන්තරයට යනකොට නේද? වනගෙබේ පාළුවට මේ පාළුවෙන් තියෙන වනයට තර්ජනයක් වද සිත තුල රජ යන පාළුව බියමුසු හැඟුම් ජනනය කරවයි. බයක් ඇති කරවනවා. නේද? බොහොම ලස්සනට මේ ඡේදයේ කියන එහෙනම් ඔන්න දැන් ඔගලන්ටයි මේ අවස්ථාව බලමු අපි දුවල පුතාලා ඡේදයෙන් ප්‍රශ්න කීපයක් දෙන්නයි මම මේ හදන්නේ සූදානම් නේද අපි බලමු ඡේදයේ සුරින් ප්‍රශ්න වලට පිළිතුරු ලියමු අපි බලමු මොනවද මේ ප්‍රශ්න කියලා එකින් එක රෝද පාර දිගේ ගියේ කොහාටද මතකයිද ඔව් චුටි අවස්ථාවක් දෙනවා පිළිතුරු ලියන්න දොළපතල සූදානමින් ඉන්නේ දැන් gedara ඉඳගෙන හොඳින් අපේ රූපවාහිනී තිරේ බලාගෙන දැන් ඔන්න මගෙත් එක්ක මම දෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන එහෙනම් දුවේ පුතේ සූදානම් නේද අපි බලමු පිළිතුර දොළපතලගේ හරිද කියලා කොහෙද කොහෙටද ගියේ වනයට එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්නය තොර තෝංචියක් නැතුව නැගින්නේ කුමක්ද මොකක්ද මේ තොර තෝංචියක් නැතුව නැගින්නේ අපි බලමු දුවේ පුතේ කුරුළු ගීතය පැහැදිලි නේද එහෙනම් ඊළඟට මම දෙන ප්‍රශ්නේ බලන්න හොඳට සිත සලිත කිරීමේ බලයක් ඇත්තේ කුමකටද සිත සලිත කිරීමේ බලයක් තියෙන්නේ මොකකටද කියලා අහන්න අපි බලමු කද කුරුළු ගීතයට පැහැදිලි නේද හරි එහෙනම් තවත් ප්‍රශ්නයක් දෙනවා අපි ඡේදය හොඳට හුම්කන් දුන්නා එහෙනම් බලමු අපි බිය ගන්වන විලාසයකින් බලා සිටින්නේ කවුරුන්ද මම කිව්වා කවුද බලාගෙන ඉන්නේ කියලා නේද හරි බලමු අපි කවුද කියලා
निवेदित दूल पुताल के पीली तुरे ओ रीला वंदरु सेना ए नाम तावे का प्रश्न एक दिन ना है दान नंगारी सुधा नाम सीतटे बिया मुसु हेंगी ऐतिवान ने कुमाक निसाद बिया मुसु हेंगी ऐतिवान अवस्था वा कभी चेदें किये उना मतक कर गांडों ने टीच किये न कोट मिन्ने में कोटा स्किये उना कियल मतक कर इधर ओ इन्हें पहेदीली अभी बालों में पीली तुरे हारी द कियला कान बिहिरी करवने रह इना दे नेत मम तेरुं करने कोटा तिका किउवा इना अभी पीली तुरु ओये विधियट दुए पुते चेदें चेदेट होंदे टेहुं कांदील निवेरदी पीली तुरु लिया नटात अभी दाक्ष अद दवसे दूल पुताल उन्न चेदेट हुंदीन सवान दून देन्नंती एन्ने पुताल आसम करन उन्न देयक मम देन्नटाई हदान एनां दूल पुताल आसाई में एक इरियावकिं इंदगेन एहुं कांदेन कोट टिका कपिट कम्मेली नेद मुकाद कियान्ने पोडियायट अलियांट दंगलांट माई हित නේද අපි හැමෝටම මොකද හිතෙන්නේ පුට්ටක් දඟලන්න හිතෙනවා ඉන්නේ ඉරියව්වෙන් වෙනස් වෙන්න හිතෙනවා එහෙනම් වෙනස් වෙමු අපි ඔන්න එහෙනම් දුවල පුතාලට මේ අවස්ථාව कंदु उड़ीन उन्न हीरु नेग के नेन कोटे लो केट में लिये देनमा ए वागी में दुए पुते मुलु लो अवधि कर मुकाद्मी लेबेने दवसाक उदावेनुआ अलुद दवसाक उदावेनुआ भूम लस्सन अवस्थावक में कियाने अभी बालु में इलांकट मुकाद्मी वी कियाला कीची बीची गा चूटी कुरुलो चूटी गीत गायते मुकाद्मी हदने कीची बीची कियाला में चूटी चूटी कुरुलो लस्सन गीत गायनो गीत किए मुखद करा मेहा कैरकिला पुंची वन मुकुत नटनो
නේද අපි බලාගෙන ඉන්නකොට බලන්න කුරුල්ලන්ගේ මුන්නේ තරම් හැසිරීම් තියනවාද කියලා ආසයි මේව බලාගෙන ඉන්නට අපි එහෙනම් ඊළඟට මොකද අපිට කියන්නේ ගීත ගයාලා වන්නම් නටලා මේවා ගීත කිව්වා වන්නමුකුත් නැටුවා නිකම් හිටියේ නෑ ලෝම අවදි කරතේයි මේවා බලලා මොකද පුංචි බබාලා චූටි බබාලා මොකද කියන්නේ සතුටු සිතින් නැලවෙනවා පැහැදිලිනේ බොහොම ලස්සන ගීතයක් දොළ පුතාලට ඔන්න හොඳට මේකේ තේරුමත් මං කියලා දුන්නා නැවත එක වතාවක් මම දොළ පුතාලට මේක අහන්න සලස්සනවා එහෙනම් දුවේ පුතේ හොඳට ඇහුම් කන් දෙමු අපි හොඳට ඇහුම් කන් දුන්නා නැවත වතාවක් ගීතයට ඔගොල්ලො සවන් දුන්නා එහෙනම් ඔන්න මම දැන් ගීතේ තේරුම ටිකක් අපි කතා කරා එහෙනම් දුවල පුතාලා නිකම් ඉන්න බෑ ඔන්න එහෙනම් ප්‍රශ්න වලට පිළිතුරු කීපයක් අහන්නයි මේ හදන්නේ එහෙනම් අපි බලමු එකින් එක ගීතේ ඇසුරෙන් ප්‍රශ්න වලට පිළිතුරු කියමු අපි බලන්න මොකද්ද කියලා පළවෙනි ප්‍රශ්නය අහසේ පියාසලන්නේ කවුරුන්ද කවුද අහසේ පියාසලන්නේ කියලා අපි කිව්ව ගීතෙන් කියවුණා අපි බලමු චූටි කුරුල්ලන් සහ චූටි බටිත්තා එහෙනම් ඊළඟ එක බලන්න දවස උදා වූ බව කියවෙන ගීත කොටස කුමක්ද දවස උදා වුණා කියලා කියවුණා මොකද්ද බලමු අපි මේ ගීත කොටස කන්ද උඩින් අර ලස්සන හිරු නැග ලෝම එළිය කරන කන්ද උඩින් ඉරු ඇවිල්ලා මුළු ලෝකෙම එළිය කරන්නේ දවසක් උදා වෙන්නට මතකයි නේද එහෙනම් ඊළඟට බලමු අපි මොකද්ද කියලා චූටි කුරුල්ලන් ගීත ගැයීමෙන් පසුව කරන්නේ කුමක්ද මේ චූටි කුරුල්ලෝ ගීත ගැයුවට පස්සේ මොකද කරන්නේ කියලා අහන වන්නමකුත් නැටි මොකද්ද කරන්නේ වන්නමකුත් නටන එහෙනම් දුවේ පුතේ අපි බලමු ඔන්න ගීතේට අනුව සිදුවන සිදුවීම් අංක යොදා පෙළගස්සුම් බලන්න ඔන්න මේක ඔයගලන්ට අවස්ථාවක් ගීතේ හොඳට අහගෙන හිටියානම් එකින් එක බලන්න අපි ඉස්සලා කියවුම් බලන වාක්‍ය ටික චූටි කුරුල්ලෝ ගීත ගයති කුරුළු හඬින් ලොවම අවදි වෙයි චූටි කුරුල්ලෝ රංචු ගැසී යහසේ පියාඹති
කන්ද උඩින් හිරු නැගෙයි චූටි බබාලා ඒව බලාලා සතුටින් නැල වෙති චූටි කුරුල්ලෝ වන්නමුකුත් නැටති මේ එකින් එක අපි බලමු අංක යොදන්න එහෙනම් බලමු දුවේ පුතේ පළවෙනියෙන් වෙන්නේ මොකද්ද චූටි කුරුල්ලෝ රංචු ගැසී අහසේ පියාඹති ඊළඟ අවස්ථාව කන්ද උඩින් හිරු නැග එයි ඊළඟට ගීතේ කියුනේ බලන්න ඔව් කුරුළු හඬින් ලොවම අවදි වෙයි තව එකක් බලමු අපි චූටි කුරුල්ලෝ ගීත ගයති ඊළඟ අවස්ථා එහෙනම් බලමු පස්වෙනි අවස්ථාවට මොකක්ද දෙන වාක්‍ය කියලා චූටි කුරුල්ලෝ වන්නමුකුත් නැටති ඊට පස්සේ තමයි අවසානට මොකද්ද චූටි බබාලා ඒව බලාලා සතුටින් නැලවෙති පැහැදිලිනේ ඡේදයකට සවන් දුන්නා ගීතයකට සවන් දුන්නා ඒ වගේම මම දුන්න ප්‍රශ්නවලට නිවැරදිම දුවල පුතාලා පිළිතුරු ලිව්වා එහෙනම් දුවේ පුතේ අද දවස පුරාම දුවල පුතාලා මායික බොහොම සතුටින් ගත කරා එහෙනම් ඔන්න අපි පාඩමින් සමු ගන්නයි මේ සූදානම් වෙන්නේ ආයෙත් දවසක මේ වගේම ලස්සන පාඩමක් අරගෙන දුවල පුතාලට මම එනවා එහෙනම් එතෙක් ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්